කාරිභෝගය කියයා ගැන සල කලා යම් වඩා පිළිලක් කරනවාදී ස විශේෂයෙන් අපි දෙදස් මේ අවුරුද්ධ 2023 අවුරුද්ධ අවසාන මාස කීපයේ තියෙන ඒ වගේම උත්සව සමයක් වෙනවා. ඒ වගේම 2024 ජනවාරි පළවෙනිදා ඉඳලා අලුත් අවුරුද්දක් ලැබෙනවා. එතකොට අපි විශේෂයෙන් මේ උත්සව සමය සඳහා විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධව අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම භාණ්ඩ මිල වැඩි නොකර තවත් භාණ්ඩවල මිල ඒ මට්ටමේ හෝ ඊට වැඩිය අඩුවෙන් තබා ගන්න වැඩපිළිවෙලක් අපි දැනට සාකච්ඡා කරලා යනවා. ඒ කෙසේ වෙතත් අද ලෝකයේ තියෙන තත්ත්වය තුළ ලෝකයේ තියෙන යුද්ධමය වාතාවරණය තුළ විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යාම තුළ ලෝකයේ සියලු ජනතාවට මේකේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වගේම භාණ්ඩ මිල ඉහළ යාම තියෙනවා. ඒ වගේම භාණ්ඩ රටවල් අතර හුවමාරු වීම සම්බන්ධව ගැටලු තියෙනවා. ඒ වගේම ප්‍රවාහන ගාස්තු නැව් ගාස්තු විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ තුළ ලෝකෙම භාණ්ඩ මිල ඉහළ යන වෙලාවක අපිට හැකියාව තිබා ගිය මාසෙත් භාණ්ඩවල මිල වැඩිවීමේ ප්‍රවණතාවේ අඩු කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ නිසා මම හිතන්නේ මේ නොවැම්බර් සහ දෙසැම්බර් විශේෂයෙන්ම මේ වෙන උත්සව සමය වෙනුවෙන් අපිට යම් සහන ලබා දෙන්න පුළුවන් හැකියාව ලැබෙයි කියලා. විශේෂයෙන්ම අපි අයවැයදී අපි සාකච්ඡා කරපු දෙයක් තමයි අතිගරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරේ මේ තියෙන ජීවන වියදමට විශාල රටේ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන වැඩපිළිවෙල මේ අයවැය තුළ තියෙනවා. ඒ වගේම රජයේ සේවකයන් සහ පෞද්ගලික අංශයේ සඳහා පඩි වැඩි කිරීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ සඳහා පඩි වැඩි කිරීමකුත් පෞද්ගලික අංශයේ සඳහා පඩි වැඩි කිරීම කරන ඉල්ලීමකුත් රජයේ විදිහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව අපි මේ ගැන දීර්ඝව සාකච්ඡා කරා. පහුගිය අවුරුදු කීපය තුළ පඩි වැඩි කිරීමක් සිදු කරන්න බැරිවීමත් ඒ වගේම ජීවන වියදම විශාල වශයෙන් ඉහළ යන්නත් කටයුතු වුණා. හැබැයි ඒ කෙසේ වෙතත් අපි 2024 අවුරුද්ද ඉතාමත් බලාපොරොත්තු සහගත අවුරුද්දක් වෙනවා. මොකද හේතුව අපි තමයි ලෝකයේ මෙච්චර කඩාවැටීමට ලක්වෙච්ච රටක් විදිහට පහුගිය අවුරුද්දක් තුළ ඉතාමත් සාර්ථකව ආර්ථිකය නැවත පනගස්සන්න පුළුවන් රටක් බවට පත් කරගන්න අපිට හැකියාව ලැබුණා. මේ අවසාන කාර්තුව අපි හිතනවා අපිට අපි හිතනවා නෙමෙයි අපි ඇත්තටම අද වෙදී අපි ගණන් බලලා තියෙනවා ආර්ථික වර්ධන වේගයක් අපි ලබා ගන්නවා. මම හිතන 1.9 ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම 2024 අවුරුද්දේ අපි ආර්ථික සංවර්ධන වේගය 3.3%කට අපිට පවත්ව ගන්න හැකියාව ලැබුණොත් අපි ඒ අවුරුද්දේ අනිකුත් ලෝකයේ සියලු රටවල් එක්ක බලද්දී අපි ඉතාමත් සාර්ථක සංවර්ධන වේගයක් ලබා කරගන්න පුළුවන් රටවල් වලට අපිට එන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ණය නැවත ඒ රටවල් වලට ණය ගෙවීම පටන් ගන්න අපි කටයුතු කරනවා. මම හිතන්නේ රටේ ජනතාවට ඊළඟ අවුරුද්ද සුබ අවුරුද්දක් වෙයි. මට එහෙම එකක් මේ දැනුම් දීලා නැහැ. ඒ කෙසේ වෙතත් අමාත්‍යංශයේ මට ලබා දුන්නු අමාත්‍යංශයෙන් මම මට පුළුවන් හැම කටයුත්තක්ම හොඳින් කරන්න උත්සාහ කරලා තියෙනවා. අපිට වැඩි සුසු අය ඉන්නවා නම් ඒ අමාත්‍යංශ කවුරු බාරගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධව තීන්දුවක් ගත්තා. මොකද පහුගිය කාලයේ පහුගිය අවුරුදු 2-3 ඉස්සෙල්ලා රුපියල් 50 තිබ්බ බද්ද 725 දක්වා අඩු කෙරුවා. 725 බද්දක් කියන්නේ ලංකාවේ එහෙම බද්දක් එක දිගට කවදාක්වත් පවත්තංගින් නැහැ. එකම දේ ප්‍රශ්නේ මේක මේ බද්ද නැවත පනවන්න පරක්කු වීම තමයි ඇත්තටම ප්‍රශ්නේ. මුදල් අමාත්‍යංශයේ පරක්කු විල හරි මේ තීන්දුව ගත එක හොඳයි. විශේෂයෙන්ම ආනයනික සඳහා අවශ්‍ය කරන මේ බදු තියෙන්න ඕන. බදු නැත්තම් අපේ රටේ තියෙන ආදායම අඩු වෙනවා. නිසා සීනි සඳහා අපි හැමදාම කොහොමත් බද්දක් තිබ්බා. මේ 725ක බද්ද අවුරුදු 3ක් තිබීම තුළ මේ රටේ විශාල වශයෙන්ම ආනයනය කර ලබා ගන්න බදු සඳහා විශාල වශයෙන් බලපෑවා. හැබැයි ඒ කෙසේ වෙතත් මේ විශාල වශයෙන් බදු වැඩිවීම තුළ අර බදු වැඩි වෙන්න ඉස්සෙල් තිබ්බ විශාල වශයෙන් තියෙන තොග වලට ඒ තොග ආනයනය කර ගන්නට ලොකු වාසියක් එනවා කියන එක ජනතාව හිතුවා. ඒ නිසා තමයි අපි පාලන මිලක් යොමු කරුවේ ඉතාමත් කෙටි කාලෙ. මොකද අපිට නැවත මේ රුපියල් 50 බද්ද ඇතුලේ ආනයනය කිරීම කටයුතු සිදු කරන්න ඕන. ඒ නිසා අපි කෙටි කාලයක් සඳහා
ඒ මේ පාලනමිල අපි යොදවලා තියෙනවා විශේෂයෙන්ම පාරිභෝගිකය ආරක්ෂා කර ගන්න. මං හිතන්නේ රුපියල් 50ක් අපි බද්දක් දැම්මත් රටේ ජනතාව හිතනවා එහෙම නැත්නම් රුපියල් 50කින් මිල වැඩි වෙනවා කියලා. එහෙම මිල වැඩි වෙන්නේ නැහැ. හේතුව ඒ සම්බන්ධව ඉතලිය අඩු ප්‍රමාණයක් තමයි මිල වැඩි වෙන්නේ. ඒ කෙසේ වෙතත් මේ තව මාසයක් ඉදලා එනකන් මේ සීනි මිල වැඩි වෙන්න අවස්ථාවක් නැහැ.